යුක්‍රේනය විසින් රුසියාවට එරෙහිව ප්‍රතිප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් යුක්‍රේන ජනපති ව්ලැඩිමිර් සෙලෙස්කි පවසන්නේ මෙය යුක්‍රේනය විසින් ආරම්භ කිරීමට නියමිත මහා පරිමාණ නිල ප්‍රතිප්‍රහාරය නොවන බවයි. නමුත් මේ සුළු ප්‍රහාරයේදී වුවත් යුක්‍රේන හමුදාවන් විසින් සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ඇති බවට විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව රුසියානු පාලනයේ පවතින බක්මූට් නගරයේ ඇතැම් කොටස් යුක්‍රේන හමුදාවන් විසින් යලි අත්පත් කරගන්න සමත් වෙනවා. පසුගිය සතිය තුළ යුක්‍රේන හමුදාවන්ට රුසියානු ඉදිරි ආරක්ෂක වළලු බිඳ දමමින් කිලෝමීටර් 2ක් ඉදිරියට යන්න හැකි වෙනවා. ඒ අනුව බක්මූට් නගරය තුළ රුසියානු වැග්නර් හමුදාවන් අත්පත් කරගත් ප්‍රදේශ කිහිපයක් නැවත යුක්‍රේන හමුදාවන්ට අත්පත් කරගන්න හැකි වූ බවයි වාර්තා වෙන්නේ. නමුත් රුසියානු වැග්නර් හමුදාවන් ප්‍රකාශ කරන්නේ එය උපක්‍රමශීලී හමුදායක් රැස් කිරීමක් බවයි. ඒ වගේම රුසියානු ඉදිරි ආරක්ෂක වළලු බිඳ දැමීමේ පුවත යුක්‍රේනයේ විසින් සිදු කරන අසත්‍ය පුවතක් බවට රුසියාව චෝදනා කරන්නේ. බක්මූට් සහ සැපර්ෂියා ඇතුළු කලාප කිහිපයක ඉදිරි ආරක්ෂක වළලු බිඳ වැටී නොමැති බවත් යුක්‍රේන ප්‍රහාරය සාර්ථකව මර්ධනය කළ බවත් රුසියාව පවසනවා. ඒ වගේම රුසියානු පාලනය පවතින සියලුම කලාප අවදානම් මට්ටමේ නොමැති බවට රුසියාව වැඩිදුරටත් කියා සිටින්නේ. කෙසේ වෙතත් රුසියානු පාලනය පවතින ප්‍රදේශ ආසන්නයට මේ වන විට මහා පරිමාණයෙන් යුක්‍රේන හමුදාවන් එක් රැස් කරන බවට රුසියාව විසින් පිළිගෙන තිබෙනවා. මෙය යුක්‍රේනයේ විසින් සිදු කිරීමට නියමිත මහා පරිමාණ ප්‍රතිප්‍රහාරයට සූදානම් වීමක් විදියටයි රුසියාව විසින් නම් කර තිබෙන්නේ. ඒ වගේම ඩිලිපර් ගංගාව ආසන්නයේ යුක්‍රේන හමුදාවන් ඒකරාශී වූ ස්ථානයකට රුසියාව විසින් දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රුසියාව පවසන පරිදි එමගින් යුක්‍රේන හමුදාවන්ට සැලකිය යුතු හානියක් සිදු වී තිබෙනවා. මේ අතර යුක්‍රේන දේශ සීමා ආසන්නයේ පිහිටි බ්‍රයන්ස් නැමැති රුසියානු ප්‍රදේශයේ ආසන්නයට මහා පරිමාණ යුක්‍රේන හමුදා කැඳවීමක් නිරීක්ෂණය වී තිබෙනවා. රුසියාව පවසන්නේ යුක්‍රේනයේ විසින් රුසියාව අභ්‍යන්තරයට අසාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් වන බවයි. මීට පෙරත් මේ ප්‍රදේශ ආශ්‍රිතව යුක්‍රේනයේ විසින් ඉතාමත්ම අසාර්ථක ත්‍රස්තවාදී ප්‍රහාර කිහිපයක් එල්ල කළ බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් චෝදනා කරනවා. මේ අතර තුර්කි ජනාධිපතිවරණය එළඹෙන මැයි 14 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඇත්තටම මේ ජනාධිපතිවරණය රුසියානු යුක්‍රේන යුද්ධයට වගේම කලාපයේ භූදේශපාලනයටත් ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද තුර්කිය කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පසු නේටෝහි දෙවන විශාලම හමුදා බලයනිය සහිත රට. ඒ වගේම කලාපයේ කළු මුහුද සහ මධ්‍ය දරණී මුහුද ආශ්‍රිතව විශාල බලයක් තුර්කියට පවතිනවා. නමුත් වර්තමාන තුර්කි ජනාධිපතිවරයා තරමක් බටහිරට විරුද්ධව කටයුතු කරන පුද්ගලයෙක්. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා දැඩි බටහිර හිතවාදිය. ඒ නිසා ඔහුගේ ජයග්‍රහණය සඳහා බටහිර මාධ්‍ය විසින් විශාල ප්‍රචාරයක් ලබා දෙනවා. ඒ වගේම මේ වෙද්දි සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා ඔහුට වැඩි ජනතා ප්‍රසාදයක් තියෙනවා කියලා. ඒ නිසා බොහෝ වාර්තාවලට අනුව මෙවර වත්මන් ජනාධිපති එඩෝගන් පරාජයට පත් වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. කොහොමනත් රුසියාව විසින් වත්මන් තුර්කි ජනාධිපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් කුමන්ත්‍රණ සිදු කරන බවට විපක්ෂ නායකයෝ චෝදනා කරනවා. ඒ වගේම තමා ජනාධිපති වූ පසු එක් දිනක් තුල කළු මුහුදේ සියලුම රුසියානු යුද ක්‍රියාකාරකම් නවතා දමන බව තුර්කි විපක්ෂ නායකයා පවසනවා.